ද්‍රාවණයක පවතින ස්ට්‍රොන්ටියම් දෙක දන අයන හඳුනා ගැනීමට පාවිච්චි කරන්න පුළුවන් පරීක්ෂා මොනවද? අපි ඉස්කෝලේ මාස්ටර් ක්ලාස් එකේදී ඉගෙන ගත්තා ස්ට්‍රොන්ටියම් සල්ෆේට් සුදු පැහැති අවක්ෂේපයක් කියලා. ස්ට්‍රොන්ටියම් සල්ෆේට් ජලයේදී වෙන්නේ නැහැ. ඒ නිසා ජලීය මාධ්‍යකදී ස්ට්‍රොන්ටියම් සල්ෆේට් හැදුනොත් අවක්ෂේප වීමක් සිද්ධ වෙයි. ඒතර අපිට පුළුවන් ඒ නිරීක්ෂණ යොදා ගන්න ස්ට්‍රොන්ටියම් දෙක දන අයන හඳුනා ගැනීම සඳහා. අපි ලියාගමු මේ පරීක්ෂණය. ස්ට්‍රොන්ටියම් දෙක දන අයන ද්‍රාවණයකට පොටෑසියම් සල්ෆේට් ද්‍රාවණයක් එකතු කිරීම. එතකොට පොටෑසියම් සල්ෆේට් ද්‍රාවණයෙන් තමයි සල්ෆේට් අයන සැපයීම කරන්නේ. නිරීක්ෂණය සුදු පැහැති අවක්ෂේපයක් ලැබේ. එතකොට මේ සුදු පැහැති අවක්ෂේපය ස්ට්‍රොන්ටියම් සල්ෆේට්. අපිට පුළුවන් මේ අවස්ථාවේ සිදුවන ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණයක් ලියන්න. ද්‍රාවණයේ පවතින ස්ට්‍රොන්ටියම් දෙක දන අයන පොටෑසියම් සල්ෆේට් වලින් ලැබෙන සල්ෆේට් අයන එක්ක බැඳුනහම ස්ට්‍රොන්ටියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා. එතකොට මේ විදිහට තුලිත රසායනික සමීකරණය ලියන්න පුළුවන්. සිදුවන ප්‍රතික්‍රියා කියන තීරුවේ මේ තුලිත රසායනික සමීකරණය ලියමු. ඊළඟ පාඩමෙන් අපි ඉගෙන ගමු කැල්සියම් දෙක දන අයන හඳුනා ගැනීමට තියෙන සම්මත පරීක්ෂා ගැන.